විදෙස්ගත ලාංකිකයන් වෙනුවෙන්ම පුවත් රැගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් ශ්‍රී ලාංකික තරුණයෙක් ඇමරිකාවේදී අබිරහස් ලෙස මරුට ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ගොස් වාසය කරමින් සිටි හසිත් නවරත්න නැමැති තරුණයෙකු අබිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය ඉරිදා ඇට්ලන්ටා ක්‍රොග අසල මෝටර් රථයක් තුළ මියගොස් සිටියදී මෙම තරුණයාගේ සිරුර හමුව තිබෙන අතර ඒ වන විටත් එය නරක්ව තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එක්සත් ජනපද කෙනසෝ පොලිසිය සඳහන් කරන්නේ ඇට්ලන්ටා ප්‍රාන්තයේ ක්‍රොග නාගරිකයේ කැස්කට් පාරේ සිලර වෙළඳ සැලෙන් පිටත වාහනයක් තුළ තිබී මළ සිරුර පසුගේ ඉරිදා දහවල් හමු වූ බවත් මුලදී ඒ කවුරුන්දැයි හරිහැට නිශ්චය කරගන්නට අපහසු වූ බවත්ය. ශ්‍රී ලාංකික ඇමරිකානු ජාතික හසිත් නවරත්න අතුරුදහන් වූයේ චූලි දෙවනිදාය. ඔහු අවසන් වරට ඇට්ලන්ටා වෙත ගමන් කළේ ඔහුගේ සුදු 2010 ලෙක්සස් රථයෙන් බව තොරතුරු ලැබුණු බව පොලිසිය පවසා තිබේ. විමර්ශනය අනුව සොයාගත්තේය හසිත් නවරත්නගේ බවට සැක කිරීමෙන් පසු ඔහුගේ පවුලේ අයට දන්වා ඇති අතර හමුවන අවස්ථාවේදීත් ඔහුගේ සිරුර නරක් වී තිබීම නිසා මේ දින කිහිපයකට පෙර සිදු වූ මරණයක් හෝ ඝාතනයක් බවට සැක පළ කර තිබේ. ෆුල්ටන් ප්‍රාන්තයේ වෛද්‍ය පරීක්ෂක කාර්යාලයේ මරණ පරීක්ෂණයක් පවත්වා ඇති අතර ඔහුගේ අනන්‍යතාවයේ සහ මරණයට හේතුව තවම තහවුරු කර අවසන් නැත. 34 හැවිරිදී හසිත් නවරත්න වසර 15ක් පමණ සිට ඇමරිකාවේ වාසය කරමින් සිටි අයකි. ඔහු මූල්‍ය උපදේශකයෙකු වශයෙන් සේවය කර පළපුරුද්ද සහිතව සිටි කෙනෙකු වන අතරම ඔහුගේම ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගියේය. ජෝර්ජියාවේ කෙනසෝහි පිහිටි සිය නිවසේ සිට ඇමරිකාවේ ඇට්ලන්ටා බලා යමින් සිටියදී ජූලි දෙවනදා සිට අතුරු දන්ව සිටි බව පවුලේ අය දන්වා ඇත. ඔහුට ලබාගත් ඇමතුම්වලට ප්‍රතිචාර නොලැබීමත් ඔහු කාර්යාලයට වාර්තා කරනු තිබීමත් නිසා පොලිසියට පැමිණිලි කර තිබුණි. ඇට්ලන්ටාහි වාහන අංගණයක මෝටර් රථයක් තුළ මියගොස් සිටියදී ඔහු සොයා ගැනුණි. මීට සති කිහිපයකට පමණ පෙර ඇමරිකාවේ අධ්‍යාපනය සඳහා ගොස් සිටි තවත් තරුණයෙකු අවසනාවන්ත රිය අනතුරක් නිසා වෑන්කුවර්හිදී මියගොස් තිබුණි.